ஆண்டுவ கல்லுனாது கல் கராது දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසයේ අවසන් සතියේ. මේ වෙනකොට කාගෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ මැයි දිනය ගැන. අද අපේ රටේ මැයි දිනය නමට විතරක් කම්කරුවන්ගේ දවස බවට පත් වෙලා. අද මේ රටේ මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂවල බලය පෙන්වන්න සහ දේශපාලන නායකයින්ගේ පම්පෝරි කතා අහන දවසක් විතරයි. කොහොම වුණත් අද රටේ ජනතාවගේ උනන්දුව මැයි පෙළපාලි සහ මැයි රැලි කිහිපයක් සම්බන්ධව හැදිලා තියෙනවා. ඒ ජාතික ජනබලවේගයේ මැයි පෙළපාලිය සහ රැලිය. තමගි ජනබලවේගයේ මැයි රැලිය සහ පෙළපාලිය ගැන. ශ්‍රීලලිප මැයි රැලිය ගැන ලකුණන්දුවක් නැති වුණත් පුංචි කතා බහක් ඒ ගැනත් හැදිලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් බලද්දී එජාප සහ පොහොට්ටුවේ මැයි රැලි ගැන ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනවා. මෙතනදී ජාජබය සහ සජබය අතර ගැටුම් තිබුණත් ඒ දෙගොල්ලොම ආණ්ඩු විරෝධී ස්ථාවරයක හිටියා. ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී හරි ආණ්ඩුවට සහය දැක්වීමේ ක්‍රියාව හරි හරියට කළේ නැහැ. තවමත් එයාලා ඉන්නේ අතරමං වුණු තැනක. පහුගිය දවසක ශ්‍රී ලංකප නායක මෛත්‍රී කියලා තිබුණේ ශ්‍රී ලංකපේ IMF ක්‍රියාවලියට වගේම ප්‍රතිප්‍රස්ත පනතටත් විපක්ෂයි කියලා. මෛත්‍රී ජනාධිපති විදිහට ඉන්න කාලේ යහපාලන ආණ්ඩුව IMF එකත් එක්ක ගනුදෙනු කළා. ඒක නිසා මෛත්‍රී IMF ක්‍රියාවලියට එකඟ වීම සාධාරණයි. ඊළඟට අපේ රටේ ආර්ථික අර්බුදයට ළඟ පෙනෙන විසඳුමක් විදිහට එයාලා දකින්නෙත් IMF ක්‍රියාවලිය හින්දා මෛත්‍රීට එහෙම තීරණයක ඉන්න අයිතියක් තියෙනවා. හැබැයි මෛත්‍රීට ප්‍රතිප්‍රස්ත පනතට එකඟ වෙන්න කිසිම අයිතියක් නැහැ. රනිල් හොඳ දෙයක් කරනවා නම් ඒකට එකඟ වුණාට කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. එහෙනම් මෛත්‍රීට ඉස්සර වෙලා අපි ඒකට එකඟතාව පළ කරනවා. හැබැයි රනිල් කරන හැම දෙයකටම එකඟ වෙනවා කියන්නේ දේශපාලන නිවටකමක්. මෛත්‍රී ඔය කියන මතේ නම් ඉන්නේ මෛත්‍රීටත් තියෙන්නේ නිමල් සිරිපාලලා වගේ මහින්ද අමරවීරලා වගේ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ආණ්ඩුවට යන්න. රාජපක්ෂල පැනල ගියාට පස්සේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති වුණා. දිනේෂ් අගමැති වුණා. රනිල් තවමත් පවත්වාගෙන යන්නේ අවසාන වශයෙන් ගෝඨාභය හදපු කැබිනට් මණ්ඩලය. ඒකේ පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇති. රනිල් ජනාධිපති වෙලා ඉස්සර වෙලාම ගියේ ගංගාරාම පන්සලට. එතනදී රනිල් කිව්වේ තුන් වේල කන රටක් හදනවා කියලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය හදනවා කියලා. ඒ වගේම නීතිය සහ සාමය ආරක්ෂා කරනවා කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ඇත්තටම රට යථාවත් කරන්න රනිල් මුකුත් කළේ නැහැ කියන කුහක තැනක රටේ රාල නැහැ. රාජපක්ෂලා රටට කරපු විනාශය නතර වෙන්න තිබුණේ මෙහෙම නෙවෙයි. එහෙනම් අපි නතර වෙන්නේ අපි ඉතිහාසයේ දැකපු ඉතියෝපියාව හරි සෝමාලියාව හරි බවට පත් වෙලා. රනිල් එතනට රට වැටෙන්න දුන්නේ නැහැ. රනිල් රට සංසුන් කළා. රනිල් පිළිගන්න ආර්ථික විද්‍යාවට අනුව IMF ගිහින් ණය ගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කරන්න සහතික ගත්තා. රනිල්ගේ මේ ගමන ඇතුලේ රනිල්ට සහය දුන්නේ පොහොට්ටුව බව පිළිගන්න ඕනේ. එදා රාජපක්ෂලා යටතේ පීඩණයෙන් වැඩ කරපු ඇමතිවරු අද රනිල් යටතේ පහසුවෙන් වැඩ කරනවාත් ඇති. ඇත්තටම සමහර ශේෂ්ත්‍රවල ප්‍රගතියක් තියෙනවා. ඒ ජයග්‍රහණ ගන්නකොට ඒ අයිතිය ගන්න හැම වෙලේම රාජපක්ෂලා දුවගෙන ආවා. එදා රනිල් පොහොට්ටුවේ ජනාධිපති. එදා රනිල් ගියේ හරි පාරේ. හැබැයි අද පොහොට්ටුව කියන විදිහට රනිල් පොහොට්ටුවේ ජනාධිපති නෙවෙයි. රනිල් ශ්‍රී ලංකාවේ ජනාධිපති. අද පොහොට්ටුව කියන්නේ ජනාධිපතිගේ අභිමතයන්ට අපි බාධා කරන්නේ නැහැ කියලා. ඒ කතාවෙන් පේන්නේ රනිල් සහ පොහොට්ටුව එක මතයක නැහැ කියන එකයි. ඒක හොඳින්ම නිරූපණය වෙන තැන බවට මේ මැයි දිනයේ පත්වන එක නවත්ත ගන්න බෑ. රට ගොඩ දාන්න ආපු ආණ්ඩුවට එකට මැයි රැලි තියන්න බෑ. රනිල් කියන්නේ රනිල් නිර්පාක්ෂික නිසා එජාප මැයි රැලියටවත් යන්නේ නැහැ කියලා. පොහොට්ටුව වෙනමම මැයි රැලියක් කරනවා. එයාලා ප්‍රොමෝට් කරන්නේ පොහොට්ටුව. අර රට විනාශ කරපු සාටක සෙට් එක. එතකොට මෙතන ආණ්ඩුවක් කො. ඇත්තටම රනිල් සහ පොහොට්ටුව එකට යනව නම් ආණ්ඩුවක් විදිහට එක මැයි රැලියක් තියෙන එක තමයි දේශපාලන වශයෙන් හරි. රනිල් සහ දිනේෂ්ගේ මූලිකත්වයෙන් ආණ්ඩුවට මැයි රැලියක් තියන්න ඕන තරම් ඉඩ තිබුණා. එහෙම කළා නම් මේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා ජනතාවට තේරෙනවා. දැන් නමට ආණ්ඩුවක් තිබ්බට ඒ ආණ්ඩුව ඇතුලේ සමගියක් නැති බව පේනවා. පොදු එකඟතාවක් නැහැ. එහෙම යන්නම් වාල යන ආණ්ඩුවක් තියෙනවා. ඇත්තටම රනිල් සැලැස්මක් සහිතව යන බව IMF ණය ගන්නකම් පේනවා. ඒ සැලැස්මට අපි එකඟ වුණත් නැතත් රනිල් ඒ සැලැස්ම දිගේ ඉස්සරහට ආවා. ඒ ගමන ඇතුලේ රනිල්ගේ ඉලක්ක දෙකම පැහැදිලිව පෙනුණා. රනිල් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන යන ගමන් ඒ වෙනුවෙන් රටේ ආර්ථිකය ගොඩදා ගන්න උත්සාහයත් පැහැදිලිව පෙනුණා. තවමත් රනිල්ගේ ජනාධිපතිවරණ ඌමනාව ඒ විදිහටම තියෙන බව පේනවා. ඒත් රනිල්ගේ රට ගොඩ දැමීමේ වැඩපිළිවෙල එකපාරට ගල් වුණා. දැන් රනිල්ගේ ආණ්ඩුවේ තියෙන හරිම ගුප්ත ස්වභාවයක්. කිසිම දෙයකට වග කිය යුත්තේ නැහැ. ගොඩක් දේවල් උඩින් ගෙනත් පටවන ඒවා. ජනතාවට තේරුම් ගන්න බැරි අවිනිශ්චිතකමක් රනිල්ගේ ආණ්ඩුවෙන් දිස් වෙන්න පටන් ගන්නවා. රටේ රහල කියන්නේ ආණ්ඩුව ඇතුලේ බරපතල විභේදනයක් තියෙනවා. ඒ විභේදනය එළියට නොබෙනුනත් ඒ බෙදීම පැහැදිලි අන්ත දෙකකට ගමන් කරමින් ඉන්නවා. ඒක රටට පේන්න පටන් ගන්නෙ මේ මැයි දිනයත් එක්ක. ආණ්ඩුවේ ඉන්න බැසිල්ගේ කණ්ඩායම හිතන්නේ IMF විස්තීරණ ණය පහසුකම් ලැබීමත් එක්ක සියලු ප්‍රශ්න ඉවරයි කියලා. දැන් එයාලගේ ටාගට් එක තව ණය ටිකක් අරගෙන ඇමතිකම් වැඩි කරගෙන ජොලියේ ඉතිරි කාලය ගත කරන්න. ඒ වෙනුවෙන් රනිල්
එක්ක අල්ලන රණ්ඩුවක් ඇතුලේ තියෙනවා. ඒ රණ්ඩුව හින්දා හරි වෙන හේතුවක් හින්දා හරි රනිල්ට තිබුණු අවස්ථාව ඈතට තල්ලු වෙන බව පේනවා. රනිල්ට තිබුණු අවස්ථාව රටේ රාළ දිගටම පෙන්වලා දුන්නා. දැන් මේ අවස්ථාව ගිලිහෙන හැටිත් රටේ රාළ පෙන්වලා දෙනවා. ඇත්තටම රටේ ආදායම වැඩි කර ගැනීමට අදාළ නිශ්චිත උත්තරයක් තවම හැදිලා නැහැ. ඒකට උත්තර හොයන වැඩපිළිවෙලක් තවමත් ඉදිරිපත් වෙලා නැහැ. රනිලුත් එක එක කාලෙට එක එක මාතෘකාව කරලියට ගෙනත් දාමින් ඉන්නවා. ඒවට හැදෙන සංවාද ඇතුලේ සමාජ තීරු බෙදා ගනිමින් ඉන්නවා. රටේ රාළ කියන්නේ රනිල් ඔය කියන කැබිනට් සංශෝධන, ජාතික ආණ්ඩු, ප්‍රතිත්‍රස්ත පනත් ඔවා මාතෘකා විතරයි. හරි හෝ වැරදි මේ කිසිවක් රනිල්ට කරන්න බෑ. කොහොම වුණත් මේ දිනෙන් පස්සේ රට තීරණාත්මක සංදිස්ථානයකට ගමන් කරනවා. රනිල්ට ඒ තත්ත්වයේ දකින්න පුළුවන්ද බැරිද කියලා කියන්න රටේ රාළ නම් දන්නේ නැහැ. රනිල් බොරුවට නම් නිර්පාක්ෂික වචනද දා ඉඳලා වැඩක් නැහැ. ඇත්තටම නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවට පනපෝමින් ජාතික එකඟතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් ඊළඟ මොන මැතිවරණේ තිබ්බත් රාජපක්ෂලා එක්ක රනිලුත් දියඹට ගසාගෙන යන එක නතර කරන්න බෑ. හරි එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා මීට රටේ රාළ.